තෙරුවන් සරණයි ආයුබෝවන්. අපි අද දවසේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ පහ වසරට අදාළ පහ ශ්‍රේණියට අදාළ දහම් පාසල් දහම් දැනුම තරඟයේදී දහම් පාසල් සිසු නිපුණතා තරඟයේදී දහම් දැනුම කියන ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් වෙන ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය පිළිබඳව ඒවගේම ප්‍රශ්න පත්‍රවලදී ඔබ පිළිතුරු ලියන්නට අවධානය යොමු කරන්නට ඕන කොහොමද? ඒවගේම මේ තරඟය සඳහා දහම් දැනුම ඇතිකර ගනිමින් ඔබ කොහොමද සූදානම් වෙන්නට ඕන, ඒ සඳහා කොහොමද මොනවද අපි කරන්නට ඕන, මොනවට අවධානය යොමු කරන්නට ඕන කියලා ගොඩක් දේවල් මේ සාකච්ඡාවේදී අපි ඔයාලට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒවගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා පැවැත්වුණු තරඟයට අදාළව දහම් දැනුම පහ ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයට අදාළව ලබා දීලා තියෙන පිළිතුරු පත්‍රයත් ඇසුරු කරගෙන තමයි මේ සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් දුවේ පුතේ ඔයාලා සමහර වෙලාවට කල්පනා කරන්නට පුළුවන් තරඟයක් පැවැත්වීම දහම් පාසල් අධ්‍යාපනයේට කොයිතරම් දුරට වැදගත් වෙනවද, ඒ එහෙම කරන්නේ ඇයි, මොකක්ද හේතුව, ඒ විදිහේ විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම දුවේ පුතේ ඔයාලට මේ තරඟයක් පවත්වන්නේ ඔයාලගේ හැකියාවන් දියුණු කරගන්න, ඒ වගේම අහන දෙයකට පිළිතුරු ලියන්නට පුරුදු කරන්නට, ඊළඟට ඔයාලට ජයග්‍රහණයේ පරාජය බාර ගැනීමේ හැකියාව ඇති කරන්න, ඒ වගේම ධර්මයේ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්නවා කියලා කියන්නේ ඔයාලට ඇත්තටම ජීවිතය පිළිබඳව ලොකු දැනුමක් ඇති වෙනවා. ඉතින් මේ කියන කාරණාවන් ඔයාලට තේරෙන්නේ නැති වෙති. ඔයාලා එක කාරණයක් මතක තියාගන්න, අපි දැනුම විතරක් නෙවෙයි ධර්මයේ ගැනත් අපි දැනුම ඇති කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ තරඟවලට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා තමයි අපි මේවා පාඩම් කරන්නේ. ඒ නිසා තමයි මේවට අපි ඉදිරිපත් වෙන්නේ කියන අදහස ඇති කරගන්න. ඒ එහෙම ඇති කරගෙන උනන්දුවෙන් වුවමනාවෙන් මේ දහම් දැනුම ඇති කරගෙන හොඳට ඒ තරඟයට ඉදිරිපත් වෙලා ගොඩක් ධර්මයේ පිළිබඳව දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙන්න. එතකොට තමයි ඔබේ ජීවිතය පුංචි දුවලගේ පුතාලගේ ජීවිත ලොකු වුණාට පස්සේ අර්ථවත් ගොඩක්ම වටින ජීවිතයක් බවට පත්වෙන්නේ. හොඳයි දුවේ පුතේ, ඒ කාරණාවන් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන නිසා මතක් කළේ. ඊළඟට ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබුණට පස්සේ මෙන්න මෙහෙම තැනක් තියෙනවා, ඇගයීම් අංකය කියලා. ඔයාලා ලියන්න ඕනේ ඒ ඇගයීම් අංකය. නම ලියන්නේ නැහැ, දහම් පාසලේ නම ලියන්නෙත් නැහැ. ලියන්න ඕන දහම් පාසලෙන් ඔයාලට ලැබෙනවා ඇගයීම් අංකය කියලා අංකයක්. අන්නේ අංකය මේ විදිහේ තිත් පෙලක් විදිහට තියෙන්නත් පුළුවන්, නැත්නම් පුංචි කොටුවක් විදිහට තියෙන්නත් පුළුවන්. අන්න එතන ඔයාලගේ අංකේ හරියටම ලියන්න, අංකේ වරද්දන්න නැතිව හරියටම ලියන්න. එතකොට ඔයාලා ලියලා තියෙන පිළිතුරු බලලා ඔයාලට ලකුණු ලබා දෙනවා. ඉතින් කාලය ලැබෙන්නේ පැයයි, පැයක කාලයක් ලැබෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම ප්‍රශ්න පත්‍රයේ කියවලා ඉක්මනින්ම අපිට පිළිතුරු ලියන්න වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්නට අපි මේ ගැන ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි, මේ සූදානම් වෙලා යන එක හොඳයි. මෙන්න මේ වගේ උපදේශයක් තමයි ගොඩක් ප්‍රශ්න පත්‍රවල දීලා තියෙන්නේ. ඔයාලගේ පුංචි පන්තිවල ඉන්න අයටත්, ඊට පස්සේ වැඩිහිටි පන්තිවල ඉන්න අයලා අක්කලාටත් මේ වගේ උපදෙස් දීලා තියෙනවා දුවේ පුතේ. ඔයාලගේ ප්‍රශ්න පත්‍රෙත් මෙන්න මේ විදිහේ උපදෙස් වගේක් දීලා තියෙනවා. මොනවද ඒ බලන්න. ප්‍රශ්න පත්‍රයේ හොඳින් කියවා පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. ඉස්සෙල්ලාම ගත්තට පස්සේ ප්‍රශ්න පත්‍රය, ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නට පටන් ගන්න එපා. ඉස්සෙල්ලම කියවන්න මේ ප්‍රශ්න පත්‍රේ මොනවද තියෙන්නේ, කොයි විදිහටද ප්‍රශ්න තෝරගන්න තියෙන්නේ, අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන ප්‍රශ්න මොනවද, මට ලියන්න පුළුවන් ලේසි ප්‍රශ්න මොනවද, මම කරුණු දන්න ප්‍රශ්න මොනවද, ඒ විදිහට දුවේපතේ හොඳින් බලන්න. ඊට පස්සේ තමයි ප්‍රශ්නයක් තෝරගෙන, ප්‍රශ්න තෝරගෙන ඔයාලා පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් පිළිතුරු ලිවීමට පෙර කඩදාසි වල අදාළ ස්ථානයේ ඇගයීම් අංකය ලියන්න. කඩදාසි කොළවල, කඩදාසි වල කියලා කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලියන්න කොටසක් තියෙනවා, තව කොටසක් තියෙනවා. ඔයාලට කොළ හම්බ වෙනවා, ඒ හම්බ වෙන කොළවල තමයි පිළිතුරු ලියන්න ඕන. එතකොට ඒ හම්බ වෙන කොළවලත් ඔයාලගේ අංකය අනිවාර්යයෙන්ම මතක ඇතිවම ලියන්න. එහෙම නැත්නම් ඔයාලා ලියපු පිළිතුරු අඳුන ගන්න බැරි වෙනවා. ඔයාලගේ අංකය යටතේ තමයි ඔයාලගේ පිළිතුරු අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කියනවා පළමුවන කොටසේ සියලුම ප්‍රශ්නවලටත් දෙවන කොටසින් ඔබ කැමති ප්‍රශ්න හතරකටත් පිළිතුරු සපයන්න. එහෙම තමයි උපදෙස් ලැබෙන්නේ. පළවෙනි
කොටසේ ප්‍රශ්න තියෙනවා විස්සක්. ඒ ප්‍රශ්න විස්සටම පිළිතුරු ලියන්න ඕන. ඒ ප්‍රශ්න විස්සටම පිළිතුරු ලිව්වම ඔයාලට ලැබෙන්නේ ලකුණු 40යි. ලකුණු 40ක් ලැබෙනවා. ඒ ලකුණු 40 කොටස් කිහිපයක් යටතේ තමයි ලැබෙන්නේ. පළවෙනි ප්‍රශ්න පහ බහුවර්ණ ප්‍රශ්න විදිහට ලැබෙන්නේ. පිළිතුරු හතරක් දීලා නිවැරදි පිළිතුරු තෝරන්න. ඊළඟට හිස් තැන් පුරවන්නට එනවා. ඒ වගේම කෙටි පිළිතුරු ලියන්නට එනවා. ඒ විදිහේ කොටස් කිහිපයක් තමයි තියෙන්නේ. ඊළඟ කොටසට තමයි ලකුණු 60ක් ලැබෙන්නේ. ලකුණු 15 ගානේ ප්‍රශ්න හතරකට පිළිතුරු ලිව්වම ඔයාලට ලකුණු 60ක් ලැබෙනවා. ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙලා තියෙන්නේ. හොඳයි, අපි බලමු පළවෙනි කොටස. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න පහ අංක 1 ඉඳලා අංක 5 දක්වා ප්‍රශ්න ටික ප්‍රශ්නවල නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. පිළිතුරු හතරක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒ පිළිතුරු හතරෙන් එකකට එකක් යටින් ඔයාලා ඉරක් ඇඳලා තමයි ලකුණු කරන්න ඕන. මොකක්ද කියන්නේ? අනුපිළිවෙලින් වන්දනා කරන පූජනීය ස්ථාන තිබෙන්නේ කීයද? පන්සලේදී අපි අනුපිළිවෙලින් වන්දනා කරන පූජනීය ස්ථාන තිබෙන්නේ කීයද? අප අනුපිළිවෙලින් වන්දනා කරන ස්ථාන කීයක් තියෙනවද? ප්‍රධානම ස්ථාන, අපි වන්දනා කරන ස්ථාන, අපි වඳින තැන්. පන්සලේ ගොඩක් තැන් තියෙනවා. හැබැයි අපි වඳින තැන් තුනයි තියෙන්නේ. ඒ තමයි චෛත්‍ය රාජානන් වහන්සේ, බෝධීන් වහන්සේ, විහාර මන්දිරය, බුද්ධ ප්‍රතිමා වහන්සේ. විහාර මන්දිරයේදී අපි ඒ වැඳීම කරනවා. හරි, මෙන්න මේ විදිහට ඉරක් අඳින්නට කියලා කියන්නේ. ඉරක් අඳින එක ඔයාලට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ නිසා මම මේ පිළිතුරු වෙනත් පාටකින් ලකුණු කරන්නම්. එතකොට ඔයාලට ලේසියෙන්ම අඳුනගන්න පුළුවන්. මම කොළපාටින් ලකුණු කරනවා. හැබැයි කොළපාට පෑන් විභාගයේදී පාවිච්චි කරන්න බැහැ. ඔයාලට කිසිම හේතුවක් නිසාවත් කොළපාට පෑන් පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා මම මේකට නිල් පාට පාවිච්චි කරන්නම්. ඔයාලට නිල් පාට, කළු පාට තමයි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැන්සලක් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම පුංචි පන්තිවල ඉගෙන ගන්න ඔයාලා එකපාරම පෑන් වලින් එහෙම ලියන්න යන්න එපා. පැන්සලකින් ලකුණු කරන්න. මොකද මේ පිළිතුර ඔයාලට වරදින්න පුළුවන්. වැරදුනොත්, පෑනෙන් ලියලා තිබ්බොත් ආයෙත් මකලා ඒක නිවැරදි පිළිතුර ලියන්න ගියාම පිළිතුරු කැත වෙන්න පුළුවන්. එහෙම මෙහෙන් කුරුටු ගාලා හූරලා එහෙම කරනවනේ. ඒක හොඳ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම පැන්සලකින් ලකුණු කරලා ඔයාලට විශ්වාසම නම් මේ පිළිතුරම තමයි කියලා ඒ පිළිතුරම තියන්න පුළුවන්. පිළිතුර වෙනස් පිළිතුරක් කියලා ඔයාලට පස්සේ හරි මතක් වුණොත් ඒක මකලා ඉවර වෙලා නැවතත් නිවැරදි පිළිතුරු ලකුණු කරන්න පුළුවන් පැන්සලකින් ලකුණු කරනකොට. ඉතින් සුභාසිතය නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද කර්තෘවරයාගේ නම කුමක්ද කියලා තමයි ඊළඟට අහන ප්‍රශ්නය. පස්වෙනි ශ්‍රේණී දහම් දැනුම 2023 අවුරුද්දේ සුභාසිතය නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද කර්තෘවරයාගේ නම කුමක්ද කියලා අහනවා. ඉතින් අපි ඔයාලට මතක් කළා අපි මෙතනදී පෙළ පොත පාවිච්චි කරනවා කියලා. ඒ වගේම අපි පිළිතුරු පත්‍රයත් මේ තියෙන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඒ අවුරුද්දට අදාළව ලබා දීලා තියෙන පිළිතුරු පත්‍රය. පිළිතුරු පත්‍රය මේ විදිහට තියෙනවා. පිළිතුරු පත්‍රයේ පිටුව තියෙනවා. ඒ වගේම මේ පිළිතුර තියෙන ඡේදය දක්වලා තියෙනවා. අපි බලමු තුනකි කියලා. ඒ කියන්නේ පූජනීය ස්ථාන තුනයි කියලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර මෙන්න මෙහෙම සඳහන් කරනවා. මොකක්ද? පාඩම පළවෙනි පිටුව දෙවෙනි ඡේදය කියලා. පළවෙනි පිටුවේ දෙවෙනි ඡේදය. අපි බලමු පොතේ එහෙම තියෙනවද කියලා. පළවෙනි පිටුවේ දෙවෙනි ඡේදය කොහොමද ඒ පිළිතුර තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන දුවේ පුතේ, ඔයාලට අනිවාර්යෙන්ම විභාග හැම එකකදීම ඔයාලට ලැබිලා තියෙන පෙළ පොතෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඉස්කෝලේ පෙළ මේ විභාගයේදී වුණත් එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට ලැබිලා තියෙන පෙළ පොත් හොඳට කියවන්න පුරුදු වෙන්න. හොඳට කියවලා කියවලා පුරුදු වෙන්න. එතකොට ඒ අහන ප්‍රශ්නවලට ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. මොකක්ද තිබුණේ පළවෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ කියලා. දෙවෙනි ඡේදය මේ තියෙන්නේ පළවෙනි පිටුව. පළවෙනි පිටුව මේ තියෙන්නේ පළවෙනි පිටුව, පිටු අංකය. ඒ පළවෙනි පිටුවේ ඔන්න තියෙන තැන පළවෙනි පාඩමේ පළවෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ. ගමේ සියලුම ළමයි ඉරිදා දවසට දහම් පාසලට එකතු වෙනවා. ගැහණු ළමයි සුදු ළමාසාරියෙන්ද, පිරිමි ළමයි ජාතික ඇඳුමෙන්ද, සැරසිල්ලා
පාර දිගේ පේලීට යන දර්ශනය හරිම ලස්සනයි. පන්සලේ ලස්සන පරිසරේ පුංචි අපේ හිත්වල විතරක් නොවේ. වැඩිහිටියන්ගේ හිත්වල පවා සංසූන්කමක් ඇති කරනවා. වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ හා පිළිම වහන්සේ දකින විට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. පන්සලේ පිරිසිදුකම නිහැඩියාව පිළිවෙල හැම විටකම හැම කෙනෙකු තුළම ආදර්ශවත් හැඟීම් ඇති කරවීමට සමත්. අන්න එතන කියනවා පූජනීය ස්ථාන තුන. වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ කියලා ඉතිං ස්ථාන තුනක් තමයි තියෙන්නේ. පිළිතුර අපි තෝරගන්නවා ස්ථාන තුනයි කියලා පළවෙනි ප්‍රශ්නෙට. දෙවනි ප්‍රශ්නය, සුභාසිතේ නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද කරතුරුවරයාගේ නම කුමක්ද කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම කවියක් තියෙනකොට, ගාථාවක් තියෙනකොට ඒ කවිය ගාථාව ඇතුළත් වෙන්නේ මොන පොතේද, කවුද ඒ කවිය ලියලා තියෙන්නේ, ඒවා ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරමින් පාඩම් කරන්න දුවේ පුතේ. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. ගාථාවක් දීලා ඒක තියෙන්නේ මොකේද කියලා අහන්න පුළුවන්. ධම්මපදයේ ගාථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවියක් දීලා ඒ කවිය තියෙන්නේ මොන පොතේද, කවුද පොත රචනා කළේ කියලා එහෙම අහන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. සුභාසිතය නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද කරතුරුවරයාගේ නම කුමක්ද කියලා අහනවා. මොකක්ද නම? වීදාගම මහා මෛත්‍රේය මාහිමි, අලගියවන්න මුඛවෙටි තුමා, රණස්ගල්ලේ හිමි, තොටගමේ ශ්‍රී රාහුල හිමි කියලා පිළිතුරු ලබා දීලා තියෙනවා. සුභාසිතය රචනා කළේ කවුද? අපි බලමු මේ පිළිතුර තියෙන තැන සඳහන් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේන්නේ නැති වෙති, මම ඉලක්කම් කියන්න. පිළිතුර ලබා දීලා තියෙනවා අලගියවන්න මුඛවෙටිතුමා කියලා. අලගියවන්න මුඛවෙටිතුමා කියලා පිළිතුර දීලා තියෙනවා. පිළිතුර දීලා විතරක් නෙවෙයි, මෙන්න මේ විදිහට පිටු අංකයක් සඳහන් කරනවා. පිටුව 47 ඡේදය, පළවෙනි ඡේදය 47 වෙනි පිටුව. ඉතින් 47 වෙනි පිටුව දක්වා අපි ගිහිල්ලා බලමු 47 වෙනි පිටුවේ කොහොමද මේ ගැන සඳහන් වෙලා තියෙන්නේ කියලා. 29 පිටුව අපි පහලටම ගිහිල්ලා බලමු. ඔයාලගේ පෙළපොතේ 49 වෙනි පිටුවේ සමහර වෙලාවට මේ පිටු අංක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ පොත් අලුත් පොත් වෙන්න පුළුවන්, පරණ පොත් වෙන්න පුළුවන්. මේ මුද්‍රණය කරන මේ වර්ෂය අනුව සමහර වෙලාවට වෙනස් වෙනවා. පිටු අංකේ පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් වෙනවා. ඉතින් පිටු අංකේ විදිහට තිබුණේ 49, මේ තියෙන 44, මේ තියෙන 45, මේ තියෙන්නේ 46, 47. ඔන්න සුභාසිතය තමයි පාඩම. සුභාසිත වැකි කියලා තමයි කියන්නේ. ඒ පාඩමේ කවි ගොඩක් තියෙනවා. මේ කවි රචනා කරපු ඒ සුභාසිතයේ පොත කවුද රචනා කළේ කියලා තමයි අපින් අහන්නේ. ඉතින් කොහොමද පිළිතුරු තියෙනවා කියලා සඳහන් කරලා තිබුණේ 47 වෙනි පිටුවේ කොහොමද සඳහන් වෙන්නේ පිළිතුරු? අපි බලමු මේ තියෙන 47 වෙනි පිටුව. 47 වෙනි පිටුවේ පළවෙනිම ඡේදයේ අලගියවන්න මුඛවෙටි පඬිතුමන් විසින් රචනා කරන ලද සුභාසිතය නම් පොතෙන් උපුටාගත් කවි කීපයක් මෙම පාඩමට ඇතුළත් වේ. අලගියවන්න මුඛවෙටිතුමා කියලා සඳහන් වෙලා තියෙනවා. අලගියවන්න මුඛවෙටිතුමා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ පාඩමින් තමයි එතකොට මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. පැහැදිලිවම පළවෙනි 16 වෙනි පාඩමේ පළවෙනිම වාක්‍යයේ තියෙනවා කවුද මේ සුභාසිතය රචනා කළේ කියලා. බලන්න ආයෙත් ප්‍රශ්නය, සුභාසිතය නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද කරතුරුවරයාගේ නම කුමක්ද කියලා අහන්නේ. ඔන්න පළවෙනි පිළිතුර නෙවෙයි, දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අලගියවන්න මුඛවෙටිතුමා කියන පිළිතුර. හරි, ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. වප්මගුල් උත්සවය යනුවෙන් හඳුන්වන්නේ, වප්මගුල් උත්සවය කියලා හඳුන්වන්නේ විවාහ උත්සවයකි, අස්වැන්න පිදීමේ උත්සවයකි, ගොවිතැන් කටයුතු ඇරඹීමේ උත්සවයකි, නම් තැබීමේ උත්සවයකි කියලා පිළිතුරු හතරක් දීලා තියෙනවා. ඒ පිළිතුරු හතරෙන් අපිට නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන්. ඒ වුණත් මොකද්ද මේ වප්මඟුල් උත්සවය කියලා කියන්නේ? ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති, සමහර විට තාම තේරුම් නැති වෙති, තේරිලා නැති අය ඉන්න පුළුවන්. බලමු අපි කොහොමද මේකට පිළිතුරු දීලා තියෙන්නේ, පිළිතුරු තියෙන තැන සඳහන් කරලා තියෙන්නේ කියලා.
ඉතින් මේක මම මේ විදිහට සාකච්ඡාව කරන්නේ මේ සාකච්ඡාව ඔයාලට පාඩම් කරන්න තවත් පහසුවක් සැලසෙන විදිහට. අපි මොනවටද අවධානය යොමු කරන ගමන් පාඩම් කරන්න ඕන කියලා එතකොට ගොඩක් ලොකු වැටහීමක් ඇති වෙනවා. ඔන්න සඳහන් කරන 8 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ සඳහන් වෙනවා කියලා ගොවිතැන් කටයුතු යනබීමේ උත්සවයකි කියලා. වප්මඟුල් උත්සවය කියලා කියන්නේ වප්මඟුල් ඒ කියන්නේ සීසෑමේ උත්සවයනේ. ඉන්දියාවේ සීසෑමේ උත්සවයක් තිබුණා. ඒ කියන්නේ ගොවිතැන් කරන්නට මුලින්ම පටන් ගන්න දවසේ හැමෝම එකතු වෙලා ගොඩක් ගවයෝ යොදාගෙන සීසෑමේ මංගල්‍යයක් තියෙන උත්සවයක් තියෙනවා. අන්න ඒක තමයි මේ වප්මඟුල් උත්සවය කියලා කියන්නේ. ඉතින් පිළිතුර තියෙන්නේ 8 වෙනි පිටුවේ. මුලටම ආයෙත් අපිට යන්න වෙනවා. මේ තියෙන්නේ 1 වෙනි පිටුව, 2 වෙනි පිටුව, ඊළඟට 3 වෙනි පිටුව, 4 වෙනි පිටුව. අපි බලමු 8 වෙනි පිටුවේ කොහොමද මේ පිළිතුර තියෙන්නේ කියලා. ඉතින් වප්මඟුල් උත්සවය ගැන මේ පාඩමේදී උගන්වනවා. ඔන්න වප්මඟුල් උත්සවය. වප්මඟුල් උත්සවය කිඹුල්වත් පුර ගොවිතැන් කටයුතු ඇරඹෙන්නේ උත්සවයකිනි. ඒ වප්මඟුල් උත්සවයයි. සිඟිති පුත්කුමාරාද සමග පිරිවර සේනා සහිත රජතුමා වප්මඟුලට සහභාගී විය. කුඹුරු යාය අසල වූ දඹගසක් යට. ඔන්න විස්තරේ කියනවා වප්මඟුල් උත්සවේ. වප්මඟුල් උත්සවය පැවැත්වෙච්ච අවස්ථාව. අන්න එතන කියනවා මොකක්ද කිඹුල්වත් පුර ගොවිතැන් කටයුතු ඇරඹෙන්නේ උත්සවයකිනි. ඒ වප්මඟුල් උත්සවයයි කියලා. ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය තමයි වප්මඟුල් උත්සවය වෙන්නේ. එහෙනම් අපි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්නවා වප්මඟුල් උත්සවය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුර ගොවිතැන් කටයුතු ඇරඹීමේ උත්සවයක් කියලා. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට කිරිපිඬු පිළිගන්වන ලද්දේ කිසා ගෝතමියන් විසින්ය, සුජාතා සිටු දේවිය විසින්ය, කුමාර කාශ්‍යප මාතාවන් විසින්ය, බන්දුල මල්ලිකා විසින්ය කියලා පිළිතුරු දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා සුජාතා සිටු දේවිය තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට කිරිපිඬු පූජාව සිද්ධ කළේ. ඉතින් මේ පිළිතුර සඳහන් වෙන්නේ කොතැනද කියලා කියනවා. අපි ඒ පිටුව සොයමින් ඉන්නට ගියොත් වෙලාව ගත වෙනවා. ඔයාලා ගාව පොත තියෙනවා නම් ඉක්මනින් පෙරලා බලන්න. 12 වෙනි පිටුවේ මේ ගැන තියෙනවා 3 වෙනි ඡේදයේ. 12 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ තියෙනවා පිළිතුර. හොඳට බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි, ඊළඟ ප්‍රශ්නයත් අපි බලමු. වෙලාව ගත වෙන නිසා මම පිටු අංක විතරක් කියනනම් ඔයාලට පුළුවන් ඒ පොත පෙරලගෙන ඒ පිළිතුරු තියෙන තැන් මේ බලන්න පුළුවන්. නිබ්බුත පද කියන ලද්දේ කවරකු විසින්ද කියලා අහන්නේ. නිබ්බුත පද, නිබ්බුතානූන සාමාතා, ඒ විදිහට නිබ්බුත පද. ඒ නිබ්බුත පද කියන ලද්දේ කවරකු විසින්ද කියලා අහන්නේ. අපි දන්නවා කිසා ගෝතමිය තමයි නිබ්බුත පද කිව්වේ. මහා ප්‍රජාපති දේවිය නෙවෙයි, යසෝදරා දේවියත් නෙවෙයි. යසෝදරා දේවිය කියනවා ගාථාවන් විශේෂයක්. මොනවද? නරසීහ ගාථා. නරසීහ ගාථා කිව්වේ යසෝදරාව. සුජාතා සිටු දේවිය කිරිපිඬු පූජා කළා. මහා ප්‍රජාපති ගෝතමී දේවිය තමයි බෝධිසත්වයන් වහන්සේගේ සුළු මව බවට පත් වුණේ. ඉතින් නිවැරදි පිළිතුර නිබ්බුත පද කිව්වේ කිසා ගෝතමිය. ඉතින් ඒ ප්‍රශ්න පහටම අපි ඒ විදිහට නිවැරදි පිළිතුරු තේරුවට පස්සේ ලකුණු කීයක් ලැබෙනවද? ලකුණු 10ක් ලැබෙනවා. හැබැයි අපි ඒ පාඩම් හොඳට කියවලා තියෙන්න ඕන පුතේ. හොඳට ඒ පාඩම් කියවලා තියාගන්න. ඔයාලා හරිම ආසාවෙන් කියවලා තියාගන්න. මේ විදිහට ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඔයාලා හරියටම ඒ ඔක්කොම හරි විදිහටම ලකුණු කරලා ඒ ලකුණු ගන්නකොට ඔයාලට පුදුම සතුටක් දැනෙනවා. ඔයාලට පුදුම සතුටක් දැනෙනවා. අපි මේ කතා කළේ මොනවද? අපේ සාරධර්ම ඇතුළත් වෙන කවි පොත් ගැන, ඒ වගේම අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතය සම්බන්ධ, චරිත කතාවත් එක්ක සම්බන්ධ විශේෂ අය, ඒ තොරතුරු තමයි අපි මේ කතා කරන්නේ. ඒ තොරතුරු ඇසුරෙන් තමයි මේ තරඟේ පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ තරඟෙන් ජයග්‍රහණය කරන්නත් පුළුවන්, දහම් දැනුම ඇති කරගන්නත් පුළුවන්. අපේ බෝධිසත්වයන් වහන්සේ, අපේ බුදු රජාණන් වහන්සේ,
අපේ සාරධර්ම පිළිබඳව ලොකු මතකයක් ඇති කරගන්න පුළුවන්, ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. මේ විදිහේ විභාගවලට, මේ විදිහේ තරගවලට ඔයාලා ඉදිරිපත් වුණාට පස්සේ. හොඳයි, 6 සිට 10 දක්වා ප්‍රශ්නවල හිස්තැන් පුරවන්න නිවැරදි පිළිතුරකට ලකුණු 3 බැගින් ලැබේ. අන්න පොඩි හිස්තැනක් තියෙනවා, ඒ හිස්තැනට අපි පිළිතුරු ලියන්න ඕන. එහෙම ඒ පොඩි පිළිතුර ලිව්වම මේ හිස්තැනේම ලියන්න පුළුවන්. ඒ පිළිතුර ලිව්වම පුතේ, එතකොට ඔයාලට ඒ ලකුණු ලැබෙනවා. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා යන කවි ඇතුළත් වන්නේ, තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා යන කවිය ඇතුළත් වන්නේ හිස්තැනක් ය කියලා තියෙනවා. මොන කාව්‍ය ග්‍රන්ථයේද, මොන කාව්‍ය ග්‍රන්ථයේද කියලයි අපි පිළිතුර ලියන්න ඕන. ඉතින් 5 වෙනි 6 වෙනි ප්‍රශ්නේ වදන් කවි පොත පිළිතුර තමයි වදන් කවි පොත. දුවේ පුතේ මේ 10 වෙනි පිටුවේ මේක සඳහන් වෙලා තියෙනවා. 10 වෙනි පිටුවේ අපි බලමු. අපි ඉස්සෙල්ලා බැලුවේ 8 වෙනි පිටුවනේ, 9 වෙනි පිටුව, 10 වෙනි පිටුව. ඔන්න 10 වෙනි පිටුව. 10 වෙනි පිටුවේ ඔන්න තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා, කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා, උගත මනා සිල්පයමයි මතු රැකෙනා කියලා සඳහන් කරන. ඔයාලගේ පොතේ තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඔයාලගේ පොතේ තියෙන්නේ සුභාසිතය කියලා. මම තවත් වෙනත් පොතකින් බලන්නම්. ඒ බල්ලා ඉවර වෙලා ඔයාලට කියන්නම්. සමහර වෙලාවට ඒක නිවැරදි වෙන්නට ඕන. මෙතන මංගාව තියෙන PDF එක මම අන්තර්ජාලයෙන් ලබා ගත්තේ එකක්. ඔයාලගේ පොතේ තියෙනවා හරි විදිහට සුභාසිතේ නෙවෙයි වදන් කවි පොතේ කියලා. සුභාසිතේ නෙවෙයි ඉතින් වදන් කවි පොතේ කියලා සඳහන් වෙලා තියෙනවා. මෙතන වැරදියට තියෙන්නේ සුභාසිතේ කියලා. ඇත්තටම තුබූ තැනක සොර සතුරන් ගත නොහිනා කියන කවිය ඇතුළත් වෙන්නේ වදන් කවි පොතේ. නිවැරදි පිළිතුර එන්නේ වදන් කවි පොත කියලා. වදන් කවි පොත යන කවි ඇතුළත් වන්නේ වදන් කවි පොතේ ය. වදන් කවි පොතේ ය කියලා අපි මේ විදිහට පිළිතුර සම්පූර්ණ කරනවා. එතකොට ලකුණු 3ක් ලැබෙනවා. තිබූ තැනක සොර සතුරන් ගත නොහිනා කියන කවිය ඇතුළත් වෙලා තියෙන්නේ වදන් කවි පොතේ. යසෝදරා දේවියගේ පියාණන් වන්නේ හිස්තැනක් රජතුමාය. යසෝදරා දේවියගේ පියාණන් වන්නේ හිස්තැනක් රජතුමාය කියලා පිළිතුරු දෙනවා. ප්‍රශ්නේ තියෙනවා. ඉතින් පිළිතුරු අපිට දෙන්නට වෙනවා. මොකක්ද සුප්පබුද්ධ රජතුමා කියලා පිළිතුර තියෙනවා. පිළිතුර තියෙන තැනක් තියෙනවා 8 වෙනි පිටුවේ 4 වෙනි ඡේදයේ කියලා. 8 වෙනි පිටුවේ 4 වෙනි ඡේදයේ, 8 වෙනි පිටුවේ 4 වෙනි ඡේදයේ පිළිතුරු තියෙනවා. ඔන්න කොහොමද කියන්නේ? හතරවෙනි ඡේදේ හරි, මම පොතේ බලලා කියන්නම්. හතරවෙනි 8 වෙනි ඡේද 8 වෙනි පිටුව 4 වෙනි ඡේදය කියලායි කියන්නේ. වාහය කියලා තියෙන තැන මේ ගැන සඳහන් වෙනවා. ආවාහය කියන තැන. නිසි වයසට පැමිණි පුත්කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ සර්වමිත්‍ර නම් බමුණාගෙන් ගුරුතුමාගෙනි. ඉතා කෙටි කාලයකින් රජකුමා කුමරකුට වුවමනා ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට කුමාරයා සමත් විය.
කුමාරයා ගිහිගේ කලකිරී පැවිදිවී බුදුවන බවට බමුණු පනිවරුන්ගේ නනාවකි පලවී තිබුණු බැවින් සුදවුන් රජතුමා පුත්කුමරුට කිසිදු සැප සම්පතකින් අඩුවක් වීමට ඉඩ නොතිබ්බේ යසේසුරු විඳිමින් ජීවත්වන සිදුහත් කුමාරයා ආවාහ කරගත්තේ දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජුගේ දූකුමරිය වූ යසෝදරාවයි කියල සඳහන් කරලා තියෙනවා. සුප්‍රබුද්ධ රජතුමා සුප්‍රබුද්ධ කියලත් කියනවා, සුප්‍රබුද්ධ කියලත් කියනවා. සුප්‍රබුද්ධ කියල කියන්නත් පුළුවන්, සුප්‍රබුද්ධ කියල කියන්නත් පුළුවන්. සුප්‍රබුද්ධ කිව්වත් සුප්‍රබුද්ධ කියල කිව්වත් ඔයාලට ලකුණු ලැබෙනවා. කෞද යසෝදරා දේවියගේ පිය රජතුමා සුප්‍රබුද්ධ රජතුමා, සුප්‍රබුද්ධ රජතුමා ලකුණු තුනක් ලැබෙනවා. හොඳයි, වැලිතලාතරේ හිමිහිට බසිනා නීරංජන නදියේ යන ගීතය රචනා කරන ලද්දේ හිස්තැනක් විසින්ය. පිළිතුර දීලා තියෙනවා, අපි බලමු මෙන්න මේ විදිහට. චන්දරත්න මානව සිංහයන්, චන්දරත්න මානවසිංහ කියන ගීත රචකයා තමයි මේ ගීතය රචනා කරන ලද්දේ. ගීත රචකයා තමයි මේ ගීතය රචනා කළේ, චන්ද්‍රරත්න මානවසිංහ ගීත රචකයා. චන්ද්‍රරත්න මානවසිංහ ගීත රචකයා මේ ගීතය ගැන අහලා තියෙන්නේ කොහොමද? මේ ගීතය ගැන අහලා තියෙන්නේ ප්‍රශ්නය 13 වෙනි පිටුවේ සඳහන් වෙනවා. මේ ගැන 13 වෙනි පිටුවේ, මේ තියෙන 8 වෙනි පිටුව, අපි බලමු 13 වෙනි පිටුවේ කොහොමද මේ ගැන සඳහන් වෙන්නේ කියලා, මේ ගීතය ගැන මොනවද ඔයාලට කියලා තියෙන්නේ කියලා. ඔන්න, වැලිතල අතරේ හිමිහිට බසිනා නීරංජන නදියේ පුහුණුවට කියලා දීලා තියෙන ඒ කොටසේ තියෙනවා. ඔන්න ඒ ප්‍රශ්නේ පිළිතුර කොහොමද කියලා තියෙන්නේ චන්ද්‍රරත්න මානව සිංහයන් කියලා. ඉතින් මේ PDF එකේ මේ පොත තුළ තියෙන කොටස් ගොඩක් සමහර ඒවා වැරදියට තියෙනවා. සමහරයේදී මහගමසේකර කියලා ලියලා තියෙනවා. ඒ නිසා අපි ඒ පොත පාවිච්චි කරන්නේ නැතිව අපි ගාව තියෙන පෙළ පොතක් ඇසුරු කරගනිමු. මම පිටු අංක සඳහන් කරන්නම්. එතකොට ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් නිවැරදි පිළිතුර තමයි චන්ද්‍රරත්න මානවසිංහ කියන පිළිතුර. චන්ද්‍රරත්න මානවසිංහ ගීත රචකයා තමයි වැලිතල අතරේ හිමිහිට බසිනා කියන ගීතය රචනා කරන්නේ. ඊළඟට හුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව සිහියෙන් යුක්තව කරන භාවනාව හඳුන්වන්නේ මොන නමින්ද කියලා තමයි අහන්නේ. අපිට පුළුවන් පිළිතුරු ලබා දෙන්නට හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සම්බන්ධයෙන් අපි සිහිපත් කරමින් ඒ ගැන සිහියෙන් කරන භාවනාව ආනපාන සති භාවනාව. ආනපාන සති භාවනාව තමයි හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම පිළිබඳව සිහියෙන් කරනු ලබන භාවනාව වෙන්නේ. ඉතින් මෙතනට ඒ පිළිතුර අපි එකතු කරන ගමන්ම මේ ගැන කොතනද තියෙන්නේ කියලත් බලමු. තියෙන තැන සඳහන් වෙනවා 17 වෙනි පිටුව කියලා. 17 වෙනි පිටුව පෙරලා ගන්න පුතේ. 17 වෙනි පිටුව සිත පිරිසිදු කර ගැනීම කියන 7 වෙනි පාඩම. 7 වෙනි පාඩමේ 17 වෙනි පිටුවේ සඳහන් වෙනවා ආනපාන සති භාවනාව. හුස්ම ගැනීම හා හෙලීම පිළිබඳ සිහියෙන් යුක්තව සිටීම ආනපාන සතියයි කියලා සඳහන් කරනවා 17 වෙනි පිටුව අවසානම ඡේදය. අද අපි ආනපාන සති භාවනාව පුරුදු කරමු කියන පාඩමේ තමයි ඒ ගැන තියෙන්නේ. හරි, ඊළඟට දුවේ පුතේ, අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය, ලකුණු 3 ගානේ ලැබෙන ප්‍රශ්නේ. එතකොට අපිට ලකුණු 15ක් ලැබෙනවා. මේ ප්‍රශ්න පහටම පිළිතුරු හරි විදිහට ලිව්වම්. විපතේදී දිරිමත් වූ සාත්තු නායක කුලයෙහි ඉපදුණු බෝසතාණන් වහන්සේ පිළිබඳව නවවන පාඩමෙහි සඳහන් වෙයි. එම ජාතක කතාව හඳුන්වන්නේ හිස්තැනක් ජාතක කතාව යනුවෙන්. ඔන්න ජාතක කතාව. විපතේදී දිරිමත් වෙමු කියන ඉගැන්වීම. ඒ කියන්නේ යම්කිසි විපතක් වෙනකොට
ඒවෙලාවට දිරිමත්වෙන්න ඕන උත්සාහවත්වෙන්න ඕන මේ ගැන සඳහන් වෙන නවවැනි පාඩමේ. සාතුනායක කුලේහි පදුණු බෝසතාණන් වහන්සේ පිළිබඳව නවවන පාඩමෙහි සඳහන් වේ. ඉතින් වන්නුපත කියන ජාතක කතාව තමයි මේ නමවෙනි පාඩමින් කියවෙන්නේ. වැලි කතරක කාන්තාරයක මේ පිරිස අතරමං වෙනවා. මග වැරදිලා ආපස්සට හැරිලා ගමන් කරනවා. ඒ ගමන් කරන වෙලාවේදී මොකක්ද වෙන්නේ, ගවයෝ ටික නැවත වතාවක් ආපස්සට හැරිලා ගමන් කරනවා. ආපස්සට ගමන් කරනවා. ඊට පස්සේ නැවතත් හිටපු තැනටම ගමන් කරලා හරිම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ අයට වතුර නැහැ, කෑම ටිකක් හදාගන්න විදිහක් නැහැ. හැබැයි ඒ වුණාට ඒ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේ දුරදක්නා නුවණින් ඥානවන්තව කටයුතු කරලා ඒ විපතින් ගැලවෙන්නට කටයුතු යොදා ගන්නවා. සුළු අතවැසියත් එක්ක එකතු වෙලා විපතේදී දිරිමත් වෙමු කියන පාඩම මේ විදිහට තියෙන ලස්සන කතාවක්. හරිම ලස්සනට ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම නාට්‍යයක් විදිහටත් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් ලස්සනම නාට්‍යයක්. ඉතින් ඒක මෙන්න මේ විදිහට කියනවා වන්නුපත ජාතකය කියලා. වන්නුපත ජාතකය තමයි පිළිතුර. ඉතින් මම ඒ පිළිතුරත් ඔයාලට එකතු කරන්නම්. ඔයාලගේ පිළිතුරු පත්‍රයටම මේකත් එකතු කරන්නම්. වන්නුපත ජාතක කතාව. වන්නුපත ජාතක කතාව යනුවෙන් හඳුන්වනවා කියලා ඔයාලට ලියන්න පුළුවන්. ලකුණු තුනක් ලැබෙනවා. හරි. ඉතින් මේ විදිහට අපිට පිළිතුරු සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අංක 11 ඉඳලා 15 දක්වා ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. නිවැරදි පිළිතුරකට ලකුණු දෙක බැගින් ලැබේ කියලා කියනවා. ඉතින් ලකුණු දෙක ගානේ ලැබෙන ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ මෙතන. ඒවට අපි කෙටියෙන් පිළිතුරු ලියන්න ඕන. මොකක් දාන්නේ? මෛත්‍රිය වඩන අයට ලැබෙන ආනිසංස දැක්වෙන සූත්‍රයේ නම ලියන්න. මෛත්‍රිය වඩන අයට ලැබෙන ආනිසංස ගැන සඳහන් වෙන සූත්‍රයේ නම අහනවා. මේ ගැන පොතේ තොරතුරු 41 වෙනි පිටුවේ දෙවැනි ඡේදයේ සඳහන් වෙනවා. 41 වෙනි පිටුවේ දෙවැනි ඡේදයේ. මම මෙතනදී පිළිතුරු විතරක් ඉදිරිපත් කරන්නම්. මොකක්ද මෙත්තානිසංස සූත්‍රය? ඔයාලට ඒ තියෙන තැන් හොයාගන්නත්, ඒ පාඩම් වලින් කොයි වගේ ප්‍රශ්න දහලා තියෙන්නේ කියන එකත් ගැන අවබෝධයක් ඇති කරගන්නට තමයි මේ විදිහට සාකච්ඡා කරන්නේ. හොඳයි. මෛත්‍රිය වඩන අයට ලැබෙන ආනිසංස දැක්වෙන සූත්‍රයේ නම මෙත්තානිසංස සූත්‍රය. ආනිසංස 11ක් පිළිබඳව ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණ යෑමෙන් ලැබෙන ප්‍රතිඵල දෙකක් ලියන්න. තෙරුවන් සරණ ගියාම අපිට ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵල වලින් ඔයාලගෙන් අහන්නේ දෙකයි. දෙකක් අහන්නේ. ඉතින් ඔයාලට ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි ඔයාලා වැදගත්ම වෙන පිළිතුරු දෙකක් ලියන්න. මේ විදිහේ පිළිතුරු ටිකක් දීලා තියෙන ආත්ම විශ්වාසයක් ඇතිවීම. ආත්ම විශ්වාසයක් කියලා කියන්නේ තමන්ට තමන් ගැන විශ්වාසය ඇතිවීම, සිතේ කැළඹිලි ගතිය නැතිවීම, කලබල නොවීම, සංවර කෙනෙක් බවට පත්වෙනවා. තෙරුවන් සරණ ගියාම වැඩ අතපසු නොකර කරන කෙනෙක් වෙන, උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරන කෙනෙක් වෙන. ඒ වගේම පිළිවෙලට කටයුතු කරන කෙනෙක් වෙනවා. පාඩම් මතකයේ තබා ගැනීමට හැකිවීම. ඒ විදිහට දෙකක් ලියා තිබීම ප්‍රමාණවත් කියලා කියනවා. ලකුණු දෙකයි ලැබෙන්නේ. එකකට එක ගානේ ලකුණු දෙක ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් දෙකක් ලියන්න කියලා තිබුණම අනිවාර්යයෙන්ම කරුණු දෙකක් ලියන්න. ඔයාලා තුනක් හතරක් ලියන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට අනිත් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න තියෙන කාලය නැති වෙන්න පුළුවන් වෙන හින්දා. ඉතින් තෙරුවන් සරණ ගියාම මේ වගේ අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ යහපත් දරුවෝ බවට පත්වෙන්නට ගොඩක් අපිට වැදගත් වෙනවා තෙරුවන් සරණ යෑම. ඊළඟට කේමා තෙරණියගේ උපන් ගම කුමක්ද
කේමා තෙරණියගේ උපන් ගමකුමක්ද කියලා අහන්නේ පිළිතුර සඳහන් වෙනවා සාගල නුවර කියලා. ලස්සන කවිපන්තියකින් තමයි කේමා තෙරණිය ගැන අපිට ඉගෙන ගන්න තියෙන පාඩමේදී. විසිවැනි පිටුවේ මේ ගැන සඳහන් වෙලා තියෙනවා. විසිවැනි පිටුවේ ලස්සනම ලස්සන කවිපන්තියක්. ඇත්තටම පහ වසරේ ඉගෙන ගන්නවා ආලට තියෙන මේ දහම් පාසල් පොතේ හරිම ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඔයාලගේ හැකියාවන් නැති කරගන්න යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ පාඩම් ගුරුතුමත් එක්ක, ගුරුතුමියත් එක්ක, එහෙම නැත්නම් ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න ඔයාලට හරිම වැදගත් වෙනවා ඒ තියෙන කරුණු ඉගෙන ගන්න එක. විසිවැනි පිටුවේ තමයි තියෙන්නේ මේ කේමා තෙරණිය ගැන. කේමා තෙරණිය ඉපදුනේ මොන නගරයේද කියලා අහන්නේ. ඉතින් මේ තියෙන්නේ කේමා තෙරණිය ගැන තියෙන ලස්සන කවි ටික. හරිම ලස්සන කවි ටිකක් තමයි තියෙන්නේ. කතාව සම්පූර්ණම කවියෙන් කියලා තියෙනවා. නෙතට රසඳුනවන, රුවින් අඩුවක් නොමවන, නමින් කේමාවන දියණියක් වී සැමගේ සිත්ගෙන දඹදිවෙහි මනහර සාගල නමින් පුවතර. සාගල කියන නමින් ප්‍රසිද්ධ කියන අදහස තමයි සාගල නමින් පුවතර. පුවතර කියලා කියන්නේ ප්‍රසිද්ධ. සාගල තමයි නුවර. ඔන්න පිළිතුර තිබුණු තැන අපි හොයාගත්තා. සාගල නුවර තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ, බුද්ධත්වයට පත් වූ දිනෙහි බුදුරජාණන් වහන්සේ උපදවාගත් ඥාන දෙකක් නම් කරයි. ඥාන දෙකක් නම් කරන්න කියලා කියන්නේ ඉතින් ත්‍රිවිද්‍යා ඥාන උපදවා ගන්නවද වේ පුතේ? මේ පාඩමේ තියෙනවා මේ ගැන සඳහන් වෙලා. 12 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ ඥාන තුනක් උපදවා ගන්නවා. මම මේ ඥාන තුනම මෙතනදී කියන්නම්. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පපාත ඥානය, ආසවක්ඛය ඥානය කියලා තියෙනවා. දෙකක් ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු ලැබෙනවා. ඥාන තුනක් තියෙනවා. ත්‍රිවිද්‍යා ඥාන කියලා තමයි මේවට කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන වෙලාවේදී මේ ඥාන තුනම පහළ කරගත්තා. මේ ඥාන තුන ගැන සඳහන් වෙනවා 12 වෙනි පිටුවේ. 12 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ. අපි බලමු 12 වෙනි පිටුවේ කොහොමද පිළිතුරු සඳහන් වෙලා තියෙන්නේ කියලා. 12 වෙනි පිටුවේ පුබ්බිනිවාසානුස්සති ඥානේ, චුතුප්පපාත ඥානේ, ආසවක්ඛය ඥානේ කියන ඥානයන් ටික තමයි බුදුරජාණන් වහන්සේ උපදවාගත්ත ඥානයන් බවට පත් වුණේ. ඔව්, මේ බලන්න 12 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් කියලා තියෙන තැනට උඩින් පොඩි අකුරු ටිකක් තියෙනවා. ඊළඟට ලොකු ඡේදයක් තියෙනවා. අන්නේ ඡේදයේ තියෙනවා කොහොමද භාවනානුයෝගීව සිටින බෝසතාණන් වහන්සේ දින රාත්‍රියේ පළමු යාමෙහි තමන් වහන්සේගේ පෙර ආත්ම භාව පිළිබඳව දැන ගැනීම නම් වූ පුබ්බේ නිවාසානුස්සති ඥානේද, මෙදියම සත්වයන්ගේ චුතවීම හා ඉපදීම සිදුවන අයුරු දැනගත හැකි චුතුප්පපාත ඥානේද, පැසුළු යම් හිදී, ඒ කියන්නේ අලු යම් කාලයේදී සියලු කෙලෙස් මුලින් උපුටා දැමීමෙන් ආසවක්ඛය ඥානේද, පසක් කර ගනිමින් සියලු මාරයින් පරාජය කොට අසම සම වූ සම්බුද්ධත්වය ලැබූහ කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ මොනවද බුද්ධත්වයට පත්වෙන වෙලාවේ උපදවාගත්ත ඥාන. පුබ්බේ නිවාසානුස්සති ඥානේ ඥානවලින් කියවන අර්ථත් මෙතන කියනවා. පෙර ජාති සිහි කරන්නට පුළුවන් නුවන පුබ්බේ නිවාසානුස්සති, ඒ වගේම සත්වයන්ගේ චුතවීම, නැවත ප්‍රතිසන්දියක් ලැබීම, නැවත ඉපදීම කියන දෙකම දන්න නුවන චුතුප්පපාත ඥානේ, ආසවක්ඛය ඥානේ සියලු කෙලෙස් දුරු කළා කියලා දැනගන්නට පුළුවන් හැකියාව ආසවක්ඛය ඥානේ කියලා කියනවා. ඒ ඥානවලින් දෙකක් තමයි මෙතනදී ලියන්නට කියලා කියන්නේ. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්නවල 15 වෙනි ප්‍රශ්නේ තමන් සමග රාජ්‍ය පාලනයට එක්වන ලෙස ඉල්ලා සිටි බිම්බිසාර රජතුමාට සිදුහත් තාපසතුමා දුන් පිළිතුර කුමක්ද?
තමන් කම් සැප නොසොයන බව තමයි සඳහන් කරන්නේ. තමන් තුළ කම් සැප විඳීමට ආසාවක් නැති බව, තමා භාවනාවේ යෙදීමට යන බව, සත්‍ය සොයාගෙන යන බව, බුද්ධත්වයට පත්වීමට අධිෂ්ඨාන කරගෙන ඉන්න බව තමයි බිම්බිසාර මහරජතුමාට සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කළේ. තමන් තුළ සැප විඳීමට ආසාවක් නැති බව, තමා භාවනාවේ යෙදීමට යන බව තමයි ප්‍රකාශ කළේ. ඉතින් මේ විදිහට ඔයාලට ඔයාලගේ වචන වලින් පිළිතුරක් ලියන්න පුළුවන්. තමන් තුළ ආසාව නැති බවත්, රජ සැප විඳීමට ආසාව නැති බව කියලා ලියන්න පුළුවන්, නැති බවත්, භාවනා කරලා නිවන් අවබෝධ කරගන්නට යන බවත් ප්‍රකාශ කළා කියලා. ඒ විදිහට මේ අදහස එන විදිහට ඔයාලට පුළුවන් විදිහේ පිළිතුරක් ලියන්න, එතකොට ඔයාලට ලකුණු ලැබෙනවා. හොඳයි, ඒ 15 වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ අපි බලමු. 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 20 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න පහට කොහොමද පිළිතුරු ලියන්නට තියෙන්නේ කියලා. අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න නිවැරදි පිළිතුරකට ලකුණු 1ක් ගාණි ලැබෙනවා. ගොඩක්ම ලේසිම ප්‍රශ්නයක්, ප්‍රශ්න ටිකක් තමයි මේ. ප්‍රශ්න ටික පොඩි ඡේදයක් දෙනවා ඔයාලට. ඒ දෙන ඡේදයට අනුව ඔයාලා පිළිතුරු ලියන්නට තියෙන්නේ ඒ ඡේදය කියවලා. තුටුගැමුණු වලගම්බා වගේ රජවරුන් වෙහෙර විහාරත් හදලා තියෙනවා. කලාවැවට නුදුරින්ම ඉතා විශිෂ්ට නිර්මාණයක් වන අවුකන පිළිම වහන්සේ හදලා තියෙන්නේ ධාතුසේන රජතුමායි. ඒ විතරක් නෙවෙයි, කලාවැව වෙහෙර, දක්කින වෙහෙර, මියුගුණ වෙහෙර වගේ වෙහෙර විහාර රාශියක් එතුමන් කරවලා තියෙනවා. හාමුදුරුවන්වරුන්ට රැස්වෙලා විනය කටයුතු කරන්නට අනුරාධපුරේ හදලා තියෙන ලෝවා මහා ප්‍රාසාදයත් මේ රජතුමා ප්‍රතිසංස්කරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිහි කරමින් මිහිඳු පෙරහැරක්ද කළා කියලා ඉතිහාස පොත්වල සටහන් කරලා තියෙනවා. ඔන්න ඡේදය. ඒ ඡේදය හොඳට කියවලා ඉහත ඡේදයේ උපුටාගත් පාඩමෙහි නම ලියන්න. ඔන්න ඒ පාඩම උපුටා ගන්න ඇත්තේ මොන, ඒ කොටස උපුටා ගන්න ඇත්තේ මොන පාඩමින්ද කියලා තමයි අහන්නේ. ඉතින් ඔයාලට පිළිතුරු දීලා තියෙනවා මොකක්ද? ජලය මට ඇති ධනයයි කියන පාඩම. ධාතුසේන රජතුමා, ඉතින් මේ ධාතුසේන රජතුමා තමයි කලාව විදි කරලා ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ජලය මට ඇති ධනයයි කියන ඒක තමයි මගේ ධනය කියලා තමන්ගේ රාජකුමාරවරුන්ට කාශ්‍යප මුගලන් දෙන්නට කියනවා. ඉතින් ඒ විදිහට එහෙනම් ඉහත ඡේදයේ උපුටාගත් පාඩමෙහි නම ලියන්න. ජලය මට ඇති ධනයයි කියලා සඳහන් කරන ධාතු සේන රජතුමා ගැන තොරතුරු සඳහන් වෙන පාඩම. මෙම පාඩමෙහි විස්තර වන්නේ කිනම් රජ කෙනෙකු පිළිබඳවද? කොහොමද තියෙන්නේ අවුකන රජවරුන් විහාර විහාරත් හදලා තියෙනවා. කලාවැවට නුදුරින් මිතා විශිෂ්ට නිර්මාණයක් වන අවුකන පිළිම වහන්සේ හදලා තියෙන්නේ ධාතු සේන රජතුමායි. ඒ විතරක් නෙවෙයි, කලාවැව වෙහෙර, දක්කින වෙහෙර, මියුගුණ වෙහෙර, අන්න ඒ ඔක්කොම හදලා තියෙන රජතුමා ගැන තමයි කියන්නේ. කවුද රජතුමා? ධාතු සේන රජතුමා කියලා පිළිතුර තියෙනවා. මේ තියෙන පිළිතුර තියෙන පිටුවත් සඳහන් කරලා තියෙනවා. 28-31 වෙනි පිටුව දක්වා තොරතුරු වලින් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඉතින් පිළිතුර මොකක්ද? මෙම පාඩමෙහි විස්තර වන ජලය මට ඇති ධනයයි කියන පාඩමේ සාකච්ඡා වෙන්නේ ධාතුසේන රජතුමා ගැන. එම රජතුමා විසින් නිදි කරවන ලද ප්‍රධාන වැව කුමක්ද? දන්නවා ඔයාලා ඒ රජතුමා ඉදි කරපු ප්‍රධානම වැව මොකක්ද කියලා. අපි බලමු ඡේදය කොහොමද තියෙන්නේ කියලා. හාමුදුරුවරුන්ට කලාවැව වෙහෙර, දක්කින වෙහෙර, මියුගුණ වෙහෙර වගේ වෙහෙර විහාර රාශියක් එතුමන් කරවලා තියෙනවා. හාමුදුරුවරුන්ට රැස් වෙලා විනය කටයුතු කරන්නට අනුරාධපුරේ හදලා තියෙනවා ලෝව මහා ප්‍රාසාදය. ඔන්න ඔය විදිහට සඳහන් කරනවා. එතනදී හදපු ප්‍රධානම වැව මොකක්ද කියලා අහන්නේ. ධාතුසේන රජතුමා හදපු ප්‍රධානම වැව කලාවැව. කලාවැව තමයි පිළිතුර. ඉතින් 29 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙලා තියෙනවා, කලාවැව කියන පිළිතුර. හොඳයි, 18 වෙනි ප්‍රශ්නයට පිළිතුර
මොකක්ද කලා වැව එම රජතුමා විසිංහිදි කරවන ලද ප්‍රධානම වැව වෙන්නේ කලා වැව. ඊළඟට 19 වැනි ප්‍රශ්නය එම රජතුමා විසින් ඉදි කරවන ලද විහාරයක් නම් කරන්න. වෙහෙර විහාර ගොඩක් ගැන සඳහන් වෙනවා මෙතන. කොහොමද අවකන පිළිම වහන්සේ හදලා තියෙන්නේ ධාතුසේන රජතුමා? ඒ විතරක් නෙවෙයි, කලාව වෙහෙර, දක්කින වෙහෙර, මියුගුණ වෙහෙර වගේ වෙහෙර විහාර රාශියක් එතුමන් කරවලා තියෙනවා කියලා කියනවා. මොනවද කලාව වෙහෙර, මියුගුණ වෙහෙර, ඒ වගේ වෙහෙර විහාර කිහිපයක් සඳහන් කරනවා. ඉතින් ඒ පිළිතුරු මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කලාවැව වෙහෙර, දක්කිනගිරි වෙහෙර, මියුගුණ වෙහෙර යනාදීන් එකක් ලියා තිබීම, එකක් තමයි ලියන්නට ඕන පුතේ. ඔයාලා ගොඩක් ලියන්නට ඕනේ, එකයි ලියන්නට කියන්නේ. එම රජතුමා විසින් ඉදිකරවන ලද විහාරයක් නම් කරන්න කියලා අහන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. මේ විහාර තුනෙන් එකක් ඔයාලට ලියන්න පුළුවන්. මේ විහාර තුනෙන් එකක් ලිව්වනම් ඔයාලට ලකුණු ලැබෙනවා. අපි එකයි තෝරගන්නේ කලාවැව වෙහෙර. කලාවැව, කලාවැව වෙහෙර, ඒ විදිහට අපිට මතක තියාගන්න ලේසි. ඊළඟට 20 වැනි ප්‍රශ්නේ බුදු වූ හාමුදුරුවරුන්ට විනය කටයුතු කිරීමට අනුරාධපුරයේ ගොඩනංවා තිබූ ස්ථානයේ හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා පාඩමේ සඳහන් වුණා. මෙහිම ඒ ඡේදයේ සඳහන් වෙනවා. අනුරාධපුරේ හදලා තියෙනවා ලෝවා මහා ප්‍රාසාදයත්. හාමුදුරුවරුන්ට රැස් වෙලා විනය කටයුතු කරන්නට අනුරාධපුරේ හදලා තියෙනවා ලෝවා මහා ප්‍රාසාදය. ඒක ධාතුසේන රජතුමා මොකද කරන්නේ? ප්‍රතිසංස්කරණය කරනවා. කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙන තැන් නැවත වතාවක් හදලා තියෙනවා. ඒක තමයි ප්‍රතිසංස්කරණය කළා කියලා කියන්නේ. ඉතින් ඒ හාමුදුරුවරුන්ට විනය කටයුතු කිරීමට අනුරාධපුරයේ ගොඩනංවා තිබූ ස්ථානයේ හඳුන්වන නම තමයි ලෝවා මහා ප්‍රාසාදය කියන පිළිතුර. හොඳයි, අපි මේ වෙනකොට විනාඩි 47ක් වගේ කාලයක් ගත්තා. එහෙම එච්චර වෙලාවක් ගන්නට හේතුව අපි ඒ පාඩම්වල කොතනද කොහොමද තියෙන්නේ කියලත් ඔයාලට පොඩි අදහසක් ඇති කරගන්නට ලැබෙන්නට ඕන නිසා තමයි කතා කළේ. නැත්නම් අපිට එක දිගට පිළිතුරු ටික සාකච්ඡා කරගෙන යන්නට පුළුවන්. ඒත් ඔයාලට හිතාගන්න බැහැ මේ පිළිතුරු කොහෙන්ද අරගෙන තියෙන්නේ, කොයි විදිහටද මොන පාඩම්වලින්ද අරගෙන තියෙන්නේ කියලා අවබෝධයක් නැතිව පාඩම් කරන එක අපහසුයි, අමාරු. ඒ නිසා තමයි අපි මේ විදිහට සාකච්ඡා කළේ. දැන් ඔයාලට හොඳට පාඩම් කරද්දී අවධානය යොමු කරන්නට ඕන මොනවටද කියලා අවබෝධයක් ඇති. තවත් අවබෝධය ඇති වෙවි මේ කොටස සාකච්ඡා කළාම. අපි බලමු දෙවන කොටසේ මොනවද තියෙන්නේ කියලා. ඔබ කැමති ප්‍රශ්න 4කට පමණයි පිළිතුරු ලියන්නට ඕන. මෙතනත් ප්‍රශ්න 5ක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ. ප්‍රශ්න 5ක් තියෙනවා. ප්‍රශ්න 5ේ පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කං 2ක ප්‍රශ්න තියෙනවා. සංගුණ අනුපිළිවෙලට ලියන්න. සංගුණ 9ෙම ලියන්න ඕන. සංගුණ 9ෙම ලියන්න ඕන. ලකුණු 9ක් ලැබෙන. එක ලකුණ ගානේ ලකුණු 9ක් ලැබෙනවා. ඊළඟ කොටසට ලකුණු 6ක් ලැබෙනවා. එතකොට ඒ ලකුණු 6 ලැබෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. එක සංගුණයක් ලියනකොට එක ලකුණ ගානේ තමයි ලැබෙන්නේ ලකුණු 9ෙන්. 9ෙම ලියන්න පුළුවන් වුණොත් ඔයාලට ලැබෙනවා ලකුණු 9ෙම. නැත්නම් ඔයාලට ලැබෙන්නේ ලකුණු ලියන ප්‍රමාණයට අනුව. මේකත් අනිවාර්යෙන් බලන්න හොඳට. ඔයාලගේ අක්ෂර වින්‍යාසය නිවැරදිව තියෙන්න ඕන. එහෙම තමයි උපදෙස් දීලා තියෙන්නේ දුවේ පුතේ. අනිවාර්යෙන් ඒ නිසා ඒ ධර්මයේ ගැන සඳහන් වෙලා තියෙන කොටස් ගාථා වලින් පාඩම් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කවි පාඩම් කරනවා වෙන්න පුළුවන්. ඒ හැම එකකම අක්ෂර අකුරු ලියලා තියෙන විදිහ ගැන අවධානය තියෙන්නම ඕන. එහෙම නැත්නම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔන්න සංගුණ අනුපිළිවෙලට ලියන්න. අනුපිළිවෙලින් තමයි ලියන්න ඕන. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ඊළඟට ආහුනෙය්‍ය ගුණය, පාහුනෙය්‍ය ගුණය, දක්ඛිනෙය්‍ය ගුණය,
අංජලි කරණීය ගුණය අනුත්තර පුඤ්ඤක්කෙත්ත ගුණය අනුත්තර පුඤ්ඤක්කෙත්ත අනුත්තර පුඤ්ඤක්කෙත්ත ගුණය ඔය විදිහට ගුණයන් ටික තියෙනවා ඒ ගුණයන් ටික ලියන්න ඕන නමයෙන්ම ලියන්න ඕන සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලි කරණීය අනුත්තර පුඤ්ඤක්කෙත්ත කියන ගුණයන් නවයෙම ලියන්න ඕන එතකොට තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ ලකුණු නමයක් ඉතින් ගොඩාක් විස්තර ලියන්න නැහැ මෙතන ලියන්නට තියෙන්නේ ඒ ගුණ නවය මතකයෙන් ඔයාලා ලියන්න ඕන මතකයෙන් කියන්න ඕන එහෙම මතකයෙන් කියන්න බැරි වුණොත් ඔයාලට ලකුණු නමයෙම ගන්න බැහැ ලකුණු නමයෙම ගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ඒ ටික ඔක්කොම පාඩම් කරලා තියෙන්න ඕන එහෙම නැති වුණොත් ඔයාලට ලකුණු නමයෙම ලැබෙන්නේ නැහැ ලකුණු ඔයාලට එකක් දෙකක් නම් ලියන්න පුළුවන් වෙන්නේ ලකුණු එකක් දෙකක් තමයි ලැබෙන්නේ එකකට එක ගාන ලැබෙනවා එක ප්‍රශ්නයකට එක ලකුණ ගාන ලැබෙනවා හරි ඊළඟට මේ ප්‍රශ්නයට පිළිතුරු 6 වෙනි පිටුවේ තියෙන චුට්ටක් බලන්න ඊට පස්සේ තවත් වැදගත් කරුණක් තියෙනවා යටින් මොකක්ද මෙම අනුපිළිවෙල නැත්නම් ලකුණු දෙකක් අඩු කරන්න අක්ෂර හතරක් හෝ ඊට වැඩි ගණනක් වැරදි නම් තවත් ලකුණු දෙකක් අඩු කරන්න ඔන්න ඔයාලට ලකුණු දෙද්දි මේ විදිහේ වැරදි කරලා තිබ්බොත් ලකුණු අඩු කරන්න කියලා කියලා තියෙනවා. අනුපිළිවෙලට අනිවාර්යයෙන්ම සංගුණ අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. පුදුගුණ, දහම්ගුණ, සංගුණ ඒව ඔක්කොම. දහම් කාරණාවක් නම් ඒකේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලට අනිවාර්යයෙන්ම අපි පාඩම් කරන්නට ඕනේ. එහෙම නැත්නම් ලකුණු අඩු වෙනවා. ඊළඟට කියනවා අක්ෂර හෝ හතරක් ඊට වැඩි මේ වැරදි නම් ලකුණු දෙකක් අඩු වෙනවා. ලකුණු 9න් ඔයාලේ නමේම ලියලා තිබ්බත් පිළිවෙලට ලියලා නැත්නම් ලකුණු දෙකක් අඩු වෙනවා. ඔයාලා අකුරු වැරදියට නම් ලියලා තියෙන ලකුණු දෙකක් අඩු වෙනවා. එතකොට ලකුණු හතරක්ම අඩු වෙලා ලකුණු පහක් තමයි ලැබෙන්නේ. හරියට ලියලා තිබ්බත්. ඒ නිසා අනිවාර්යයෙන්ම පාඩම් කරද්දී හරිම විදිහට නිවැරදි විදිහටම පාඩම් කරගන්න. ඒ අකුරු ලියන විදිහ, ඒ වචන ලියන විදිහත් බලා ගන්න. ඊළඟට ඔබ පෙළපොතේ තුන්වන පාඩමේ සඳහන් කවි පන්තියෙන් ඔබ කැමති සංගුණ කියවන කවි දෙකක් ලියන්න. තුන්වෙනි පාඩමේ සංගුණ ගැන තමයි කියන්නේ. සංගුණ ගැන කියවෙන කවි කිහිපයක්ම මේ පාඩමේ තියෙනවා. තුන්වෙනි පාඩමේ කවි නවයක්ම තියෙනවා. මොනිදු දෙසු විලසින මහඟු පිළිවෙත් සුරකින අරිය අට සංගගන සුපටිපන්නය කියා පැවසින ඒ විදිහට කවි නවයක් තියෙනවා. ඒ කවි නවයෙන් ඔබගේ පෙළපොතේ තුන්වන පාඩමේ සඳහන් කවි පන්තියෙන් ඔබ කැමති සංගුණ කියවන කවි දෙකක් ලියන්න. අනිවාර්යයෙන්ම දුවේ පොතේ ඔයාලා සමහර වෙලාවට හරි කම්මැලි කවි හේම කටපාඩම් කරන්න නේද? හරිම කම්මැලි. ඉතින් එහෙම කම්මැලිකමෙන් පාඩම් නොකර හිටියොත් ඔයාලට ලකුණු ගන්න බැහැ. ඒ නිසා ඒව පාඩම් කරලා තියෙන්නට ඕන. තුන්වෙනි පාඩමේ කවි නවයක් තියෙනවා. ඒ කවි නවයෙන් ඔයාලා කීයක් මේ වෙනකොට පාඩම් කරලා තියෙනවද? පාඩම් කරලා නැත්තම් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. හරි ලස්සනට පාඩම් කරන්න. කැමැත්තෙන් පාඩම් කරන්න. මේ තියෙන්නේ සංගුණ නවයේ. ඒ සංගුණ නවයෙන් ඔයාලට කැමති කවි දෙකක් ලියන්න කියන්නේ. කවි දෙකක් ලිව්වම ලකුණු 6ක් ලැබෙනවා. එක කවියක් ලියනකොට ලකුණු 3 ගානේ ලකුණු 6ක් ලැබෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ කවි ඊට පස්සේ ගාථා පාඩම් කරගන්න. එතකොට ඔයාලට අහන ඕන ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන්. මුනිදු දෙසු විලසින මහඟු පිළිවෙත් සුරකින
අරිය අට්ට සඟගන්න සුපටිපන්නේ කියා පැවසින. ඊළඟට නොවක් ලෙස සොඳිනා මැඳුම් පිළිවෙත පුරණ බැවින් සඟග රුවනා ජුතුයි උජුපටිපන්න ගුණිනා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ සඳහන් වෙන කවිවලින් ඔයාලා පාඩම් කරලා තියෙන්න ඕන. ඒ පාඩම් කරලා තිබුණොත් තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට පිළිතුරු දෙන්න පුළුවන්. හොඳයි. ඒ දෙවනි පළවෙනි ප්‍රශ්නයේ දෙවනි රෝම ඉලක්කම යටතේ තිබුණු ප්‍රශ්නයේ පිළිතුර. ඊළඟට දෙවනි ප්‍රශ්නය පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ විපුල ගුණැති මහතුන් හටපත් විපත යන කවිය සම්පූර්ණ කරන්න. සුභාසිතේ සඳහන් වෙන කවියක් තමයි මේ තියෙන්නේ. සුභාසිතයෙහි සඳහන් වෙන කවියක්. විපුල ගුණැති මහතුන් හටපත් විපත කියන කවිය 47 වෙනි පිටුවේ තියෙනවා පුතේ. 47 වෙනි පිටුවේ ඒ කවිය සඳහන් වෙනවා. මේ විදිහට ඔයාලට සම්පූර්ණව ලියන්නට නම් අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට මේ කවිය පාඩම් කරලා තියෙන්න ඕන. නිසල නැනින් යුතු උතුමෝම දුරලත. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. 47 වෙනි පිටුවේ අපි බලමු 47 වෙනි පිටුවේ කවිය කොහොමද තියෙන්නේ කියලා. හතලිස්හත්වනි පිටු විපුල ගුණ ඇති මහතුන් හට පත්විපත නිසල නැනින් යුතුතුමෝම දුරලත. පළවෙනිම කවිය සුභාසිත වැකි කියන පාඩමේ 16 වෙනි පාඩමේ පළවෙනිම කවිය. කලල ගිලුණු මත වරනිඳු ගොඩ ගනුත තුමුල බල ඇති ගිජිඳකු මිස අන්කෙවත කියලා සඳහන් කරනවා. ඉතින් ටිකක් අමාරු අපහසු ප්‍රශ්න තියෙනවා දුවේ පුතේ මේ. හැබැයි ලකුණු 8ක් ලැබෙනවා. මේ කවිය සම්පූර්ණම පාඩම් කරලා තිබුණා නම් අපිට විනාඩි 3ක් 4ක් යනකොට විනාඩි 5ක් ඇතුළත මේ කවිය ලියලා අවසන් කරන්න පුළුවන්. විනාඩි 10ක් අපිට මේ කවිය ලියන්නට ගියත් ගැටලුවක් නැහැනේ. ලකුණු 8ක් අපිට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා ගොඩාක් විස්තර ලියන්න නෙවෙයි තියෙන්නේ, ඔයාලට පාඩම් කරපු කවි, පාඩම් කරපු ගාථා, පාඩම් කරපු නම්ගම් වලින් පාඩම් කරපු ධර්මකාරණ තමයි ලියන්නට තියෙන්නේ. ඒ නිසා ඒවා ටිකක් කටපාඩම් කරගන්න. ලියලා විතරක් බෑ, කටපාඩම් කරගන්න. කටපාඩම් කරලා විතරක් බෑ, වේගෙන් ලියන්නත් පුරුදු වෙන්න. ඒ වගේම අහන ප්‍රශ්න ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒත් නිවැරදි පිළිතුර අදාළ පිළිතුර ලියන්න බෑ. ඒ නිසා කියවන එකත් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට වැඩිහිටි අයගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, නැත්නම් වැඩිහිටි අය කෙනෙකුගෙන්, අක්ක කෙනෙකුගෙන් පොඩ්ඩක් අහගන්න ඔයාලට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම්. ඒකත් හොඳ ලක්ෂණයක්. ඔයාලා දන්නේ නැති දේවල් තියෙනවා නම් අනේ අක්කේ අනේ අයියේ මේ විදිහට කියලා දෙන්නකෝ, මේ ටික මට තේරෙන්නේ නැහැ, මට මේක තේරෙන්නේ නැහැ කියලා කියන්න. එතකොට එයාලා කියලා දේවි. එයාලගේ පාසල්වල ඒ වැඩක් තියෙන අතරේ ඔයාලටත් උදව් කරાવી. හොඳයි. ඊළඟට ලකුණු 7ක් ලැබෙන ප්‍රශ්නයක් තියෙන්නේ. එම කවියෙහි අර්ථය ලියන්න. මේ කවියේ අදහස ලියන්නට කියලා කියන්නේ. කවි විතරක් නෙවෙයි, කවියේ අදහසක් තියෙනවා එතනම යට. 47 වෙනි පිටුවේ බලන්න, ඔයාලා ගාව පොත තියෙනවා නම් පෙරලා බලන්න. 47 වෙනි පිටුවේ ඒ කවියේම යටින් අදහස කියලා තියෙනවා. මහත් වූ ගුණයින් යුතු උතුමන්ට විපතක් පැමිණි විට එය දුරු කළ හැකිවන්නේ එවැනිම තැන්පත් නුවණැති උතුමන්ට පමණි. ඔය විදිහට පිළිතුරු මේ අදහස කියලා තියෙනවා. මේ තියෙන්නේ ලබා දීලා තියෙන පිළිතුරු පුතේ. 47 වෙනි පිටුවේම තියෙනවා කියලා සඳහන් වෙනවා. 47 වෙනි පිටුවේම මේ පිළිතුර තියෙනවා. ඉතින් ටිකක් දිග මේ අදහසක් තමයි තියෙන්නේ. කවිය අදහස ටිකක් දිගයි. ඉතින් මෙච්චර මේ වචනවලින්ම ඔයාලට කියාගන්නට ලියාගන්නට බැරි වෙයි සමහර විට. ලකුණු කිහිපයක් අඩු වෙන්නට හරි කමක් නැහැ. ඔයාලට ඔයාලා දන්න විදිහට ඔයාලගේ වචනවලින් හරි මේ පිළිතුර ලියන්න. මහත් වූ ගුණයෙන් යුතු උතුමන්ට විපතක් පැමිණි විට, ගොඩක් ගුණවත් කෙනෙකුට විපතක් ආවම එය දුරු කළ හැකි වෙන්නේ ඒ වගේම තැන්පත් නුවණැති උත්තමයෙකුට විතරයි. ඒ
කොහොමද කියනවා නම් මහා බල ඇති ඇත් රජෙකු මඬෙහි එරුණු විට ගොඩාක් ශක්තිමත් ඇතෙක් මඬේ ඒරෙනවා. මඬේ එරුණ මේ මඬේ ඒරිච්ච ඇතාව ගන්න වෙන්නේ කාටද? තවත් ඇතෙකුට මිසක් අපි වගේ මනුස්සයෙකුට ගිහිල්ලා ඇදලා ගන්න බැහැ. අන්න ඒ වගේ තමයි ගුණයෙන් යුක්ත වෙච්ච කාට හරි විපතක් වුණාට පස්සේ එයාට පිහිට වෙන්නට පුළුවන්. එයාව ඒ විපතෙන් ගලවගන්නට පුළුවන්කම තියෙන්නේ, විපතට ආරක්ෂාවක් දෙන්නට පුළුවන්කම තියෙන්නේ ඒ වගේම කෙනෙකුට කියන අදහස. ඉතින් මේ ප්‍රශ්නවලින් ඔයාලට ලේසි ප්‍රශ්නයක් තෝරගන්නත් පුළුවන්. අපි මෙතනදී ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. කොයි වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ, ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට අවබෝධයක් ඇති වෙන්නටත් ඕන හින්දා. හරි, අවශ්‍ය නම් ඔබට ඒ වගේ ප්‍රශ්නයක් අමාරුයි නම් අපහසුයි නම් ගාථාව කවියක් ඒ කවියේ තේරුම එහෙම පාඩම් කරලා නැත්නම් පාඩම් වෙලා නැත්නම් ඒක තෝරගන්නේ නැති ඔයාලට ලියන්න පුළුවන්. ඒ කවියේ අපි හිතමුකෝ මේ කවියේ තේරුම දන්නේ නැහැ, හැබැයි ඔයාලා මේ කවිය දන්නවා, කවිය පාඩම් කරලා තියෙනවා. එහෙමනම් කවිය හරි ලියන්න. තවත් කොටස්වල ඊට වඩා අමාරු ප්‍රශ්න නම් තියෙන්නේ, ඔයාලා එක කොටසකට හරි පිළිතුරු ලියන්න. එතකොට ඔයාලට ලකුණු ලැබෙනවා. හැබැයි ලකුණු ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රශ්න හතරක් ලියන්න කියලා කිව්වම් ප්‍රශ්න හතරට අදාළ අනු කොටස්වලට ලිව්වොත් විතරයි. ඔබ ප්‍රශ්න පහේම කොටස්වලට ලියලා තිබුණොත් වැඩිපුරම ලකුණු අරගෙන තියෙන ප්‍රශ්නවලට එකතු වෙන ලකුණු තමයි ඔයාලට ලැබෙන්නේ. අඩුවෙන් ලකුණු තියෙන කොටස් කපා හරිනවා, ඊට පස්සේ තමයි ලකුණු එකතු කරන්නේ. හොඳයි, දුන්නිග්ගහස්ස ලහුණෝ යන ගාථාව නිවැරදිව ලියන්න. දුන්නිග්ගහස්ස ලහුණෝ කියන ගාථාව ලියන්නටයි ඊළඟට කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගාථාවක් පාඩම් කරද්දිත් ගාථාවක් ලියද්දිත් අපි ඉස්සෙල්ලත් කිව්වා කවියක් ලියද්දිත් අනිවාර්යයෙන්ම කවියේ ඒ තියෙන්නට ඕන පද ඒ විදිහට තියෙන්නට ඕන. ඒ වගේම ගාථාවක් ලියද්දිත් එහෙමයි. දුර්නිග්ගහස්ස ලහුණෝ යත්තහ කාම නිපාතිනෝ චිත්තස දමතෝ සාධූ චිත්තං දන්තං සුඛාවහං. ගායනා තරඟවලට යන අය විතරක් නෙවෙයි කවි ගාථා පාඩම් කරන්න ඕන. එහෙනම් දුවේපුතේ දහම් දැනුමට යන ඔයාලත් කවි ගාථා ගොඩක් හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. එහෙනම් මේ ගාථාව ඒ විදිහට පාඩම් කරලා තිබ්බම ඉක්මනින්ම ලියන්න පුළුවන්. හැබැයි ඉක්මනින්ම ලියන්න හැකියාවත් ඇති කරගන්න. එහෙම නැති වුණොත් ඔයාලට මේ තරඟ වෙලාවේදී ඉක්මනින්ම පිළිතුරු ලියාගන්න බැරි වෙනවා. එම ගාථාවේ අර්ථය ලියන්න කියලා කියන්නේ දුන්නිග්ගහස්ස ලහුණෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස දමතෝ සාධු චිත්තං දන්තං සුඛාවහං කියන ගාථාව. ඒ ගාථාවේ තේරුමත් මේ විදිහට දීලා තියෙනවා. 19 වෙනි පිටුවේ තමයි ඔයාලගේ දහම් පාසල් පොතේ 19 වෙනි පිටුවේ මේ පිළිතුරු තියෙනවා, මේ තොරතුරු තියෙනවා. මොකක්ද දුන්නිග්ගහස්ස ලහුණෝ? කැමැති අරමුණක ගමන් කරන සුළු සිත දමනය කිරීම යහපති, දමනය කළ සිත සැපගෙන දේ කියන එක තමයි පිළිතුර. දුන්නිග්ගහස්ස ලහුණෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං කියන පිළිතුරු ගාථාව. ඒ ගාථාවේ තේරුම ලියන්නට කියන්නේ කැමති අරමුණක ගමන් කරන සුළු වූ සිත දමනය කිරීම යහපති, දමනය කළ සිත සැපගෙන දේ කියලා අපිට පිළිතුර ලියන්න පුළුවන්. ඊළඟට මහිලාමුක ඇතා හදිස්සියම චණ්ඩ පරුස ගති පෙන්නුම් කළේ කවර හේතුවක් නිසාද? මේ ප්‍රශ්නේ රෝම ඉලක්කම් තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 3යි, දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 5යි, ඊළඟ ප්‍රශ්නෙට ලකුණු 7යි විදිහට තමයි ලකුණු 15 ලැබෙන්නේ. ඉතින් මහිලාමුක ඇතා හදිස්සියම චණ්ඩ පරුස කෙනෙක් බවට පත්වෙච්ච එක ගැන සඳහන් වෙන පාඩම ඒ පාඩමේ සඳහන් වෙනවා. ඉතින් ඇයි මේ ඇතා චණ්ඩ පරුස කෙනෙක් බවට පත්වුණේ කියලා කතාබහ කිරීම, එම නරක නපුරු වචන ඇතාට අසන්නට ලැබීම, මහිලාමුක ඇතා හදිසියේම චණ්ඩ පරුස ගති පෙන්වන කෙනෙක් වුණේ මොකක්ද? සොරුන්ගේ නරක නපුරු වචන
සොරුන් කණ්ඩායම. සොරු රංචුවක් ඇත්හල ළඟ දවස් කිහිපයක් හොරකම් කරන එක ගැන ඒව කතා කළා. ඒව අහගෙන හිටිය මේ මහිලා මුක ඇතා. ඒ අහගෙන ඉඳලා අන්න ඒ නිසා තමයි මේ මහිලා මුක ඇතත් නපුරු කෙනෙක් බවට පත් වුණේ, නරක කෙනෙක්, චණ්ඩ පරුස කෙනෙක් බවට පත් වුණේ. අන්න ඒ ටික ලියන්න. ඔයාලගේ වචන වලින් ලියන්න. ඔයාලගේ වචන වලින් ලිව්වා කියලා ලකුණු ගොඩා අඩුවෙන්නේ නැහැ. ඔයාලගේ වචනවලින් ඔයාලගේ දැනුම් මට්ටම ඔයාල පුංචි දරුවනේ නිසා ඒ පුංචි දරුවෝ ලියන පිළිතුරුවලට ලකුණු ලැබෙනවා. ඉතින්නේ අදහස ඇත් ගාල ළඟ නරක නපුරු වචන කතා කරමින් හිටපු හොර කණ්ඩායමක් හිටිය. ඒ හොර කණ්ඩායම කරපු නරක වචන අහගෙන ඉඳලා තමයි ඇතා නරක කෙනෙක් වුණේ කියලා ඔයාලට පුළුවන් විදිහට ලියන්න. ඊළඟට කුණු සරුප නොකියනු, කේලම් වචන නොකියනු, විහිළු බොරු නොකියනු, ඇනුම් පද කිසිවෙකුට නොකියනු, ජන කවියෙහි සඳහන් වන පරිදි අප විසින් නොකිව යුතු වචන මොනවාද කියලා අහන්නේ හතරවෙනි ප්‍රශ්නයේ දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට ඒ කවියේ දැක්වෙන විදිහට, කවියේ තියෙන විදිහට පිළිතුරු මෙහෙම අපිට කියන්න පුළුවන්. කුණුහරප කීම, කේලාම් කීම, විහිළු බස් කීම, විහිළු කරන බොරු විහිළු, බොරුවට විහිළු කරන එක. ඉතින් මේවා තමයි වචනයෙන් අපෙන් සිද්ධ වෙන්න පුළුවන් වැරදි. කවියෙහි සඳහන් වන පරිදි අප විසින් නොකිය යුතු වචන මොනවද? කුණු හරප කීම, කේලම් කීම, විහිළු බස් කීම, බොරු කීම, ඇනුම් පද කීම. ඊළඟට බොරු කීම හා ඇත්ත කීම පිළිබඳව සිරිත් මල්දම් දම් කවිය ලියන්න. බොරු කීමයි ඇත්ත කීමයි ගැන සිරිත් මල්දමේ කවියක් තියෙනවා. සිරිත් මල්දමේ කවියක් තියෙනවා. මේ කවිය තියෙන්නේ 15 වෙනි පිටුවේ. 15 වෙනි පිටුවේ මේ කවිය තියෙනවා. කොහොමද තියෙන්නේ කවිය? බොරු කීම කැතමය, බොරු කීම කැතමය, ගැරඬි කුණටත් නොසමය, ඇත්තනම් කදිමය, මෙලොව රජ සැපතටත් උතුමය. එහෙමයි තියෙන්නේ. බොරු කීම හා ඇත්ත කීම පිළිබඳව සිරිත් මල්දම් කවිය ලියන්න. බොරු කීම කැතමය, ගැරඬි කුණටත් නොසමය, ඇත්තනම් කදිමය, මෙලොව රජ සැපතටත් උතුමය. ඒ විදිහට කියනවා. හරි. ඉතින් දෙවනි කොටසේ ඇත්තටම වැඩිපුරම කවි ගාථා ඒ කොටස් වලින් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේ මේ කතාවල අන්තර්ගත වෙලා තියෙන කරුණුවලිනුත් ප්‍රශ්න අහලා තියෙනවා. හරි, 5 වෙනි ප්‍රශ්නේ බලමු. නිබ්බුතානූන සාමාතා යන ගාථාව සම්පූර්ණ කරන්න. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතෝ නෝන නූන සෝපිතා කියලා තියෙනවා. නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතානූන සා නාරී, යස්සායන් ඊදි සෝපති, යස්සායන් ඊදි සෝපති. ඔය විදිහට අපිට ගාථාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් නිබ්බුත පද, නිබ්බුතානූන සාමාතා, නිබ්බුතෝනූන සෝපිතා, නිබ්බුතානූන සා නාරී, යස්සායන් ඊදි සෝපති කියලා ගාථාව සම්පූර්ණ කරන්න පුළුවන්. ගාථාව සම්පූර්ණ කරනවට ලකුණු 7ක් ලැබෙනවා. ඊළඟට අටසිල් අනුපිළිවෙලට නිවැරදිව ලියන්න. අටසිල් පද 8ම අපි ලියන්න ඕන. අටසිල් අපි පන්සිල් ගන්නවා. පන්සිල් වලට අමතරව පොය දවසේ සිල් සමාදන් වෙන වෙලාවන් වල අපි සමාදන් වෙන සිල් 35 වෙනි පිටුවේ තමයි තියෙන්නේ.
නිබ්බුත පද තියෙන්නේ නමවෙනි පිටුවේ. අට සිල්, සිල් පද අට. ඔන්න මොනවද? පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි. පළවෙනි සිල් පදය අදින්නදාන වේරමණී සික්ඛා පදං සමාදියාමි. දෙවන සිල් පදය අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛා පදං සමාදියාමි. තුන්වෙනි සිල් පදය මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. එක ටිකක් දිග සිල්පදයක්. හැබැයි ප්‍රශ්නය අහලා තියෙන්නේ මේ පද අටම, සිල්පද පද අටම ලියන්න කියලා. එතකොට තමයි ලකුණු අටම ලැබෙන්නේ. ඊළඟට උච්චාසයන මහාසයන වේරමණී සික්ඛා පදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා සිල්පද අට ලියන්න පුළුවන්. ඉතින් දහම් දැනුම තරඟවලට ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වෙන දරුවෙක් නම් දුවේ පුතේ මේ විදිහට ඔයාලගේ පොතේ තියෙන සියලුම කොටස්, ඔයාලට පුළුවන් සියලුම කොටස් හොඳින් පාඩම් කරන්න. හොඳින් පාඩම් කළාට පස්සේ ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්නවලට අහන ප්‍රශ්න ඕනම එකකට පිළිතුරු දෙන්න. ඉතින් කැමැත්තෙන් ආසාවෙන් ඒ විදිහට සූදානම් වෙන්න. දවසකට පැයක් දෙකක් වගේ පොඩි කාලයක් වෙන් කරගන්න දහම් පාසල් අධ්‍යාපනයටත් දහම් දැනුමටත් ඔයාලා අවධානය යොමු කරන්න. එක පොතක්නේ තියෙන්නේ. එක පොතක් තියෙන්නේ. ඒ පොතේ ලස්සන පාඩම්, ලස්සන කතා තියෙනවා, ලස්සන ගාථා තියෙනවා, ලස්සන කවි තියෙනවා, ඊළඟට දහම් කරුණු තියෙනවා. මේ ඔක්කොම පාඩම් කරගනිමින්, ලස්සනට කියවමින්, ලස්සනට ගායනා කරමින් දැනුම ඇති කරගන්නට කටයුතු කරන්නට ඕන. දුවේ පුතේ, අපි ඉගෙන ගන්නේ අපේම අනාගතේ ලස්සන කරගන්න. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වුණොත් අපේ ජීවිතේ අපිටම එපා වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා හැම වෙලාවකම උත්සාහ කරන්න ඔයාලගේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න. හැම වෙලාවකම අලුත් දෙයක් එකතු කරගන්න. ඒ අලුත් දෙයක් එකතු කරගන්න ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙන පොත්පත් ගොඩක් කියවන්න. ගුරුවරුන් උගන්වන වෙලාවටත් ඉගෙන ගන්න. ඊට අමතරව ඔයාලා ගාව තියෙන පොත් ටික අඩුම තරමින් වෙන පොත්පත් ගෙනල්ලා කියවන්න බැරි නම් අඩුම තරමින් ඔයාලට තියෙන ඔයාලගේ පෙළ පොත් එක වතාවක් නෙවෙයි කීප වතාවක්ම කියවන්න. ඔයාලට විවේකී ලැබෙන හැම වෙලාවකම ඒ පොත අරගෙන ලස්සන කවි පන්තියක් ලස්සනට කියන්න ගෙදර ඉන්න අයටත් ඇහෙන්න, ගෙදර ඉන්න අයත් ආසාවෙන් අහගෙන ඉන්න. එතකොට ඔයාලටත් පාඩම් වෙනවා. ඒ අයත් ඒ කවි අහගෙන ඉන්නකොට එයාලත් හරි කැමැත්තෙන්, අම්මලා තාත්තලා හරි කැමති ඔයාලා කවි කියන අහගෙන ඉන්න, ගාථා කියන අහගෙන ඉන්න. ඔයාලා ලස්සනට කියනකොට අම්මා තාත්තා ගොඩක් සතුටු වෙනවා. අනේ මගේ පුතා, අනේ මගේ දුව මේ විදිහට ලස්සනට කියනව නේද කියලා ගොඩක් සතුටක් දැනෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම ලබා ගන්නට නම් අපි කම්මැලි නොවි කැමැත්තෙන් ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ සඳහා ඔයාලව උනන්දු කරවන්න, ඔයාලට ඒ ගැන වටිනාකම කියලා දෙන්න තමයි අපි මේ සාකච්ඡාව කළේ. හොඳයි, තවත් අපි මේ විදිහේ සාකච්ඡාවක් ඔයාලා වෙනුවෙන්, ඔයාලගේ පන්තිය වෙනුවෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ සාකච්ඡාව අවසන් කරනවා. දුවේ පුතේ, ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.